හැබැයි ජනගත වෙලා තියෙන්නේ මොකද්ද? හාමුදුරුවරු විරුද්ධයි භූමදානයට. ඒතර මුළුමහත් මුස්ලිම් සමාජයක වෛරයට පාත්‍ර වෙන්නේ කවුද? දේශපාලකයෝ කවුරුත් නෙමෙයි. දේශපාලකයෝ හරි හොඳයි. ඒගොල්ලෝ කියනවා නේ මේ හාමුදුරුවරුත් එක කරන්න බෑනේ. හැබැයි උන්ට ආපහු බලය ලබා ගන්න එගොඩ වෙන්නත් ඕන වෙන්නේ සංඝයා වහන්සේලා. මුස්ලිම් මන්තවාදය, වහබ් වාදය, සලාෆි වාදය, ඉක්වාන් මුස්ලිම්, ජමාතේ ඉස්ලාම්, තබ්ලිග් ජමාත්, තව්හීද් ජමාත් ගැන කතාවක් නෑ. ඒව නතර කරන්නේ කොහොමද? ඒ මූලයන් පරාජය කරන්නේ කොහොමද? මේවායින් ගොඩනැගුණු මේ සන්නද්ධ මේ ක්‍රියාකාරකම් එක්ක ඒ ගොඩනැගිලා තියෙන මතවාද වලදාන්නේ කොහොමද කියලා කතාවක් නැතුව සාම්ප්‍රදායික මිනිහගෙත් හිත පිච්චන මේ මලමිනියක් අල්ලගෙන පිස්සු ගෙනවා මේගොල්ලෝ. විශේෂඥ මණ්ඩලයක් පත් කළා. කවුද විශේෂඥ මණ්ඩලයේ ඉන්නේ? කවුද වෛද්‍යවරු? මොනවද ඒගොල්ලන්ගේ තියෙන සුදුසුකම්? ඒගොල්ලන්ගේ නිර්දේශය දෙන්න. ඊළඟට ආගමික වශයෙන් ඉන්න ආගමික කණ්ඩායම් එකතු කරන්න. ඒගොල්ලන්ට වාඩි වෙලා මොකද්ද මේකේ කළ යුත්තේ නොකළ යුත්තේ? මේ වැඩ පිළිවෙල පේන්න නැහැනේ. මෙතන රාජ්‍ය ප්‍රතිපත්තියක් ගන්නවා එක පුච්චන්න කියලා එක වෙලාවට ආරංචි වෙනවා. ආපහු ගෙනලා ශීත කරන දානවා. මොකද්ද මේ මොකද්ද මේ තක්කඩි වැඩි? 1983 දෙමළ සමාජෙත් එක ප්‍රශ්නයක් හදාගත්තා වගේම ආයේ ආපස්සට හරවන්න බැරි ප්‍රශ්නයක් හදාගන්නවා මේ මලමිනියත් එක්ක මේගොල්ලෝ. මෝඩ විදියට මේක දේශපාලනය කරොත් මේ මලමිනිත් එක්ක කට්ටිය. ඒ ගැඹුරෙන් හිතන්න කියලා අපි ආණ්ඩුවට කියනවා. එක රටක එක නීතියක් ගැන කතා කළේ අපි කතා කළා. ආණ්ඩුවත් ඒක කිව්වා. එහෙනම් මුස්ලිම් සමාජයක සාකච්ඡා කරන්න උඹල එකඟද ඒකට? ඒගොල්ලෝ කියයි අපි සියල්ලට එකඟයි, අපිට මේ වල දාන්න දෙන්න. මොකද මුස්ලිම් අයගේ ආගමික අයිතියක් ඒක. හේතුව ඒගොල්ලෝ විශ්වාස කරනවා අල්ලා දෙවියන්ගේ ඉගැන්වීම් වලට අනුව. කාලි මෑණියෝ පිළිගත්ත නැතුණාට අල්ලා දෙවියෝ පිළිගන්න තියෙනවනේ මිනිස්සු. ඒකනේ වැඩේ. ඒ දෙවියෝරු හොඳයි. අපේ ඉන්දියාවේ කාලි හොඳ නැහැ. අපේ සූනියන් හොඳ නැහැ. විෂ්ණු හොඳ නැහැ. එහෙමනේ මේ මෝඩ සමාජය ඇති. කෙසේ හෝ වේවා ඔවුන් විශ්වාස කරනවා ඔවුන් මේ මහ පොළවේ ජන්මේ ලබන්නේ මිනිස්සෙක් වෙන්නේ මේ පසෙන් කියලා. ඒ නිසා පසටම පොහොර වෙන්න ඕන කියලා. ඒක මුස්ලිම් සංස්කෘතිය. ඒක ආගමික අයිතිය. හැබැයි ඒ ආගමික අයිතිය වල දානකොට හැමෝම පිච්චෙනවා. ඒකයි භයානක. බුදුහාඳුරු තමයි මගේ ගුරුවරයා. මහින්දවත්, ගෝඨවත්, රනිල්වත් වෙන කවුරුවක්වත්, චම්පිකවත්, රත්නහාඳුරු මේ කවුරුත් නෙමෙයි. බුදුහාඳුරු මගේ නායකයා. ඒ නායකයාගේ දර්ශනයක් තියෙනවා, ෆිලොසොෆි එකක් තියෙනවා. ඒ තමයි හේතුඵලවාදය. අපි බලනවා හේතුව මොකක්ද? ඵලය ගැන හිතලා අපි බල වැඩක් නැහැ. 2009 මැයි මාසේ 18 වෙනිදා පිරිබාහරන් නන්දිකඩාල්වල ඉවර කළා දැම්මා. LTT බෙදුම්වාදී සන්නද්ධ මේ ක්‍රියාකාරකම ඉවරයි. මුල්ලු පුටා දැම්මා. ආය ආවුදුසන්නේ නැහැ. හැබැයි ඔවුන් බෙදුම්වාදී සම්බන්ධයෙන් තියෙන මතය අදට අපට ආපස්සට හරවන්න බැරි වෙලා තියෙනවා. ජාත්‍යන්තර තුලක ගොඩනගනවා. මුස්ලිම් භූමදානයේ සම්බන්ධයෙන් අද අපි අර අවුරුදු 8ක් තිස්සේ වහාබි කඳවුර කවුද? සලාෆි කඳවුර කවුද? නලිමිවරු කවුද? ඉක්වාන් මුස්ලිම් කවුද? තව්හීද් කාරයෝ කවුද? මොනවද මේගොල්ලන්ගේ අයිඩියොලොජි එක? මේගොල්ලන්ගේ සම්බන්ධකම් තියෙන ත්‍රස්තකල්ලි මොනවද? CIA එක මේගොල්ලෝ හසුරුවන්නේ කොහොමද? මේ ඔක්කොම නොවලහයිලි දරව් කළා. අනේ අද මේ ඔක්කොම එකට එකතු වෙලා ඉන්නවා. සාම්ප්‍රදායික මුස්ලිම් මිනිහයි වහාබිකාරයයි වෙනසක් නැතුව ඒ මලමිනිය වෙනුවෙන් එකතු වෙලා ඉන්නවා. බෙදලා ප්‍රශ්න විසඳ ගන්න තිබුණු සරල අවස්ථාවන් අහිමි කරගෙන තියෙන. සහරාන්ලා 1000ක් 2000ක් බිහි වෙලා තමයි මේ ප්‍රශ්නේ ඉවර වෙන්නේ. ඒ නිසා අපි කියන්නේ මේවා දැවෙන ප්‍රශ්න. ඒවට වහා විසඳුම් දෙන්න ඕන. මුස්ලිම් අන්තවාදීන්ට හොඳ අවස්ථාවක් මේක. CIA එකට බොහොම ලස්සනට ඒගොල්ලන්ගේ ප්ලෑන් ක්‍රියාත්මක කරනවා. දැන් රට නගන්න හදනවා. කොරෝනා වලින් ඔළුව උස්සගෙන මේකේ බෝම්බ අද්දයක් එහෙම ගියොත් කොහොමද? මේකේ පිටිපස්සේ ඉන්නේ CIA කාරයෝ. පැහැදිලිව. චීන මෙහෙන් බහිනවා, මෙහෙන් ඉන්දියාව බහිනවා, ඇමරිකාවට බහින ඉඩක් ඕනනම් බෝම්බ අද්දයක් පුපුරනවා. සංචාර කර්මාන්තේ වැටෙනවා, ව්‍යාපාර වැටෙනවා. ඉතින් ඔන්න ඩොලර් කෝටි ගාණක් දෙනවා. බිලියන 6ක් 7ක්. මේ ජාත්‍යන්තර දේශපාලනයේ ගැට ගැහුණු ප්‍රශ්නයක්. මතක තියාගන්න දෙමළ ප්‍රශ නේ ජාතික ප්‍රශ්නයක්. මුස්ලිම් ප්‍රශ්නය ආගමික ප්‍රශ්නයක්. ආගමික ප්‍රශ්න සෙන්සිටිව් සංවේදී. මම කිව්වොත් හෙට මුස්ලිම් මරණ භූමදානය කරන්න ඉඩ දෙන්න ඕන කියලා මට සිංහල සමාජයෙන් මාව කුඩු කරයි. ඥානසාර හිමිට අල්ලස් දීලා කියයි. මුස්ලිම් සෙට් එකක ඉදලා වාහනයක් දීලා කියයි. ඕන දෙයක් කියන්නේ. හැබැයි මම නම් පෙනී ඉන්නේ හරි දේ මිසක් ජනප්‍රිය මතය වෙනුවෙන් නෙමෙයි. එක එකව ගාඩ් කරන්න නෙමෙයි. ඇත්ත ඇති සැටියෙන් කතා කිරීම තමයි භික්ෂුත්වය. ඒක තමයි අපිට පැවරිච්ච යුග කාර්යය. මම හිතනවා මේ ප්‍රශ්නේදී මේ රටේ භික්ෂුන් වහන්සේලා සබුද්ධික වෙන්න ඕන. සවිඥානික වෙන්න ඕන. විශේෂඥයන් එක්කලා මේ ඩයලොග් එක ඩෙවලොප් කරන්න ඕන. ඒ සාකච්ඡාව ගොඩනගන්න ඕන. මේක හරි අපරාධයක්. ඒ නිසා මේ ගැන සාකච්ඡාවක් ඇති වෙන්න ඕන. මේක මේ අලිසබ්බ්‍රිටයි තව කාට හරි එක්කෙනෙක් දෙන්නට විසඳන්න පුළුවන් ප්‍රශ්නයක් නෙමෙයි. ඒ විතරක් නෙමෙයි මේක නිකන් විපක්ෂ බලවේගවලට හරි ෂොක් මේක. හොඳට 6-4 පාර ගහගන්න. අපිත් එක්ක දීර්ඝ කාලීන වෛරයක් හදාගන්න. මොකටද එහෙම එතෙන්ට වැටෙන්නේ? ලෝකයේ කොහොමද මේක වෙලා තියෙන්නේ? ඇයි හාමුදුරුවන්ගේ දිසාවට මේක යොමු කරන්නේ? දෙන්නකො මාධ්‍යවල ඉඩ කඩවේ දේශපාලකයන්ට කුණු කතා කියන ඉඩ දෙනවා වගේ විශේෂඥ මණ්ඩලයේ මෙන්න මේකයි කතාව. මෙන්න මේකයි ඇත්ත නැත්ත. මේක මුස්ලිම් මිනිසුන්ට පහදා දීලා ප්‍රබුද්ධ සාකච්ඡාවක් ඇති කරගනිමුකෝ. එහෙම එකක් පේන්නේ නැහැ නේ.